ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මිත්‍රවරුනි, මගේ සියලුම සහෝදර සහෝදරියන්ට. මම අද වීඩියෝ එකක් දාන්න හිතුවේ මගේ රසික රසිකාවියන්ට වගේම මගේ හිතවත් දෙස් විදෙස් හිතවත් මිතුරු කෝල් කරලා ආවා තිබ්බා. ෆෑන් පේජ් එකට බොහෝ මැසේජ් ඇවිල්ලා තිබ්බා, බොහෝ කෙනෙකු ගොඩක් මගෙන් විමසලා තිබ්බා ජූඩ් අයියේ සීදුව සකුලා සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණා කියන එක ඇත්තද බොරුද කියලා. ඉතින් ඒකට උත්තර දෙන්න තමයි මං ආවේ. උත්තර කෙටියම දෙන්නම් කියන්නේ ඇත්තම ඔව් කියන්නේ ඉවත් වුණා. ඒකට උත්තර දෙන්න තමයි ඉතින් මං මේ වෙලාවේ මේ වීඩියෝ එක මගේ ආධාරයක් කරගත්තේ. ඉතින් මම මගේ මව් සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණා. අද දින 2019යි දෙවෙනි මාසේ පස්වෙනි දින මම සංගීත ගන්න මේ වත්තුනා කියලා මගේ නිල ෆේස්බුක් පිටුව මේක. ඉතින් මෙතනින් මේ ෆෑන් පේජ් එකෙන් ඔබට දැනුම් දෙන්න මං ආවේ, මම සීදූ සකුර සංගීත ගන්නෑම සමග පුරා වසර 14ක් දැනට සම්බන්ධ වෙලා සංගීත කටයුතු කරගෙන ගියා. මම සංගීත කණ්ඩායම සම්බන්ධුනේ 2005 වෙනි අවුරුද්දේ. එතකොට අවුරුදු 14ක් 2005 ඉඳන්. ඉතින් ලකූ දුර ගමනක් ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ මේ වෙනකොට. මොකද 2005 ඉඳන් 2005 ඉඳන් මේ 2019නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ජූඩ් රොගන්ස් කියන නම සීදුව සකුර සංගීත ගන්නාම 100%ක් සමීප බව මම පිළිගන්නවා. ඒක ඇත්ත. ඒක මම හදවත මම පිළිගන්නවා. ඔයාලා මගෙන් ගොඩක් මැසේජ් දාලා අහලා තිබ්බේ ඇයි ඇයි සංගීත ගන්නාම ඇයි අයින් වුනේ, ඇයි මල්ලි, ඇයි මාමි පොඩි පොඩි ඇතින් අහලා තිබ්බද මේ. ඉතින් මේ ඉතින් මට ආදරය කරන ඔයාලා මේ ප්‍රශ්නේ ඇහැව්වා. ගොඩක් අය ඇහැව්වා මෙතන ප්‍රශ්නයක් ඇති කරන්ද අයින් වුනේ කියලා. ඇත්තටම කිව්වොත් කිසිසේත්ම නැහැ. මගේ නායකතුමා ඔබ කවුරුත් දන්න අජිත් විතානගේ මහත්මා අතරවත් මගේ කිසිම බහින් බසවීමක්වත් ප්‍රශ්නයක්වත් කිසිම දෙයක් නිතන ඇති කියලා නැහැ අපි. ඉතින් මොකද මේ එළියේ මේ කටකතා යනවා. අපි මේ රණ්ඩු සරුවල් කරාලු, ගහගත්තලු, දැනගත්තලු, එහෙම රණ්ඩු සරුවල් කරගන්න ගහගන්න මට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් තවත් කට්ටියක් අහනවා වෙනස් සාත්පසින්ම වෙනස් දෙයක්. ඒකෙනාගඉතින් හැටි ඉතින් ඒ අපිට ඒවා වෙනස් කරන්න බෑති මිනිසුන් මේ ලෝකවාසි මිනිසුන් අපිට කවදක්වත් වෙනස් කරන්න බෑති. මිනිස්සු එක වගේ නෑ, නානක් ප්‍රකාර මිනිස්සු අපිට හම්බෙනවා. ඉතින් මේ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න හේතුවමයි අහන්නේ. ඇයි 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 ඉවත් වුනේ, ඇයි ඉවත් වුනේ, මොකද්ද තියෙන ප්‍රශ්නේ, මොකද්ද ඇයි මෙහෙම වුනේ, මොකක් හරි මෙතන ගැටලුවක් තියෙන ඕනේ. මෙතන කිසිම ගැටලුවක් තිබ්බත් මම කියන්නේ නෑ, මට කියන්න අවශ්‍යතාවයකුත් නෑ. මොකද මං හිටපු සංගීත කණ්ඩායම. ඉතින් ඒක නිසා මේ සංගීත කණ්ඩායමේ කිසිම ශිල්පියෙක් එක්කවත් මම කිසිම තරහක් නෑ. මොකද මම අවුරුදු 14ක් පුරාවට වැඩ කරපු සංගීත කණ්ඩායම. ඉතින් මට ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මොකද මම සුවද වැඩ කරලා තිනවා සංගීත කණ්ඩායමක සමග විදේශ සංචාරගත වෙලා තිනවා. ඉතින් අවුරුදු මේ 14 පුරාවට ඉතින් මම අජිත්යගෙන් තමයි මම අජිත්යගෙන් සකුර සංගීත කණ්ඩායම තමයි මම විදේශගත වුණා. නම් විදේශගත වුණේ ඒකේ පළමු ආද පිරිස්තුතිය මම පුද කරලා තිනවා අජිත්යට. ඒක මම නැහැ කියන්නේ. සකුරතුලින් තමයි ආවේ කියන එකත් ඕන කෙනෙක් දන්නවා. කොතන මොනා කියන්න ගියත් ඒක හොඳ ආකාරව දන්නවා සකුරතුලින් තමයි කියලා. මම ඒකේ මුලමත කරන මිනිස්සෙක් නෙමෙයි. ඉතින් ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණත් මම ඒක කවදාවත් කියන්නේ නැහැ කියලා මම පොරොන්දු කරන කියන්නේ නැති. ඒක අවශ්‍යත් නැති දෙයක් ඉතින් ඒක. 14 වසර පුරාවට ඉතින් මගේ මව් හා සමානව මම ආදර කරන මගේ සංගීත කණ්ඩායම මම කවදාවත් නිග්‍රහ කරන්නෙත් නැහැ කිසිම තැනක. සංගීත කණ්ඩායමට හානි සිදු වන විදිහට මම කිසිම වැඩක් කරන්නෙත් නැහැ. ඒක මගේ පොරොන්දුවක්. දිවයිනේ අංක 1 ප්‍රසිද්ධ දෙවන්ත සංගීත කණ්ඩායමක් මම අවුරුදු 14 පුරා බැඳලා උන්නු නිසා මම ඒකවදක්වත් ඒක මම කරන්නේ නැහැ. ඉතින් තව සංගීත කණ්ඩායමේ පෞද්ගලිකත්වයට හානි වුණ දේවල් කිසිසේත්ම කිසිම තැනක මම කියන්න සූදානම් වෙන්නේ නැහැ. තවත්
ප්‍රශ්න තියෙනවා කතා කරන්න අහපු ප්‍රශ්න කතා කරන්නන්නේ මොකද මේ ගොඩක් අහලා තිබිච්ච වලට ඒවට උත්තර දෙන්න එපා ඉතින් නැත්තම් මේ එයාලත් වැරදිකාරයෝ වෙනවා අපිත් වැරදිකාරයෝ එහෙම නෙමෙයි බෑ මෙතන කවුරුත් වැරදිකාරයෝ නෑ මෙතන නිවැරදිකාරයෝ කරන්න මට අවශ්‍යතාවය තියෙන්නේ ඉතින් මට මේ ඒක ඒ නිසා තමයි මේ මම මේ සම්බන්ධවම කතා කරන්නේ ඉතින් මේ මේ වෙලාවේ මම කතා කරන්න සූදානම් වෙනවා මම පුංචි පොරොන්දුවක් කියලා තියෙනවා මම ඒකත් කියන්නම් කිසිසේත්ම සංගීත කණ්ඩායමේ කිසිම කෙනෙක්ව කිසි තැනක පාචල් කරලා උපසට තියලවත් මම කිසිම තැනක නැහැ ඒක කවදාකවත් වෙන්නේ නැහැ මගෙන් අජිත් අයියව කිසිම තැනක මම ලැජ්ජ කරලා නැහැ අජිත් අයියව කිසිම තැනක මම රණ්ඩු සරුවල් කරලා නැහැ එයාට විරුද්ධව මම කතා කරලා නැහැ ප්‍රසංග නැති කරලා නැහැ ප්‍රසංග වල හානි කරලා නැහැ කිසිම පොලිසියක මම නම ප්‍රකාශ කරලා නැහැ මේ මේ මෙහෙම කියලා සංගීත කණ්ඩායමේ නම ප්‍රයෝජනයක් ප්‍රයෝජනයකට අරගෙන ඒ කියන්නේ අයිති ප්‍රයෝජන අරගෙන නැහැ මම සංගීත කණ්ඩායමේ නමින් කවදාක්වත් තව එක දෙයක් කියන්න ඕන විශේෂිත වූ දෙයක් මම පොරොන්දුවක් වුණා මගේ එකම තිබිච්ච එකම ආසාව තමයි ට්‍රම් සාදන ශිල්පියෙක් හැටියට කටයුතු කළා ගායන ශිල්පියෙක් හැටියට මේ වෙනකොට ඒ පාර හැදුන මට මම පොරොන්දුවක් වුණා මගේ ඇතිවිත එකම ආසාව තමයි ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක පැයක් හරි ගත කිරීම. ඉතින් පැයක් ගත කරන්න ආපු දම අවුරුදු මේ 14ක් මම හිටියේ මේ සංගීත කණ්ඩායමේ. මම කියලා තිබ්බා කිසිම තැනක කිසිම දෙයකින් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එක්කම මම මේ සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණොත් වෙන කිසිම සංගීත කණ්ඩායමකට යන්නේ නැහැ. සීදු සකුරා මගේ පළමු සහ අවසාන සංගීත කණ්ඩායම සරසවිය දිවයින තරුණයා මට මතක නැහැ පේපර්ස් ටික මම ළඟ තියෙනවා ඒ ඔක්කොම මම ආටිකල්ස් දීලා තියෙනවා සීදු සකුර සංගීත පළමු සහ අවසාන සංගීත කණ්ඩායම කියලා. ඉතින් මේ මම මේ සංගීත කණ්ඩායම සඳහා මාදුම් සහයෝගය ගැන ඉතින් කතා කරන්න ඕනේ සංගීත කණ්ඩායම ශිල්පිනුත් ගොඩක්ම සහයෝගය දුන්නා. ඉතින් මම කතා කරන්න ඕනේ මම ගීත නිර්මාණය කරගත්ත ගොඩක් මහන්සි වෙලා ඉතින් ඒ ගීත නිසා මිනිස්සු අතරට ගියා. ඉතින් මට ගොඩාක් සන්තෝසයි මේ වීඩියෝ එක දැම්මෙත් සංගීත කණ්ඩායමේ ඉවත් වුණා කියන්න විතරයි වෙන කිසි දෙයක් කතා කරන්නේ නෙමෙයි මේ රණ්ඩු දරුවෝ කරන්නවත් මේ කාටවත් පහරක් ගහන්නවත් කාවත් මේ වලට දාන්නවත් එහෙම කිසි දෙයකට නෙමෙයි. ඉතින් මේ ඒ කුංචි කුංචි දේවල් මේ මම මෙතන දැන් ඕන කරන්න කියලා තිනවා. සංගීත කණ්ඩායමේ ඉවත් වෙන කලින් දැනුම් දීම කියලා පුංචි ගැටලුවක් මතුවුණා. මම ඒක ගැන කතා කරන්නම් මේ වෙලාවේ. මල්ලි මම කතා කරන්නේ ඔයාට. ඔයාට අහන්න පුළුවන්. ඔයා අහග ඔයා බලන්න මේක. කරුණා කරලා බලන්න. මොකද අද වෙනතුරු මේ ඔයා තමයි ඒ කවුද කියලා මම මේ නම් වශයෙන් මම කියන්නේ. මේ මට කෝල් එකකුත් ඇවිල්ලා තිබ්බ මැසේජ් එකකුත් ආවා. සංගීත කණ්ඩායමෙන් ඔයා කොහොමද ඉවත් වෙන්නේ? ඉවත් වෙන්නේ ඉස්සල්ලා ඔයා මට මේ මාස 3කට ඉස්සල්ලා කියන්න ඕනේ මේ මෙහෙමයි මෙහෙමයි මේ හින්න සද්දයක් දැම්ම මට. වෙන විස්තරයක් දැම්ම මට. මේ එහෙම මාස 3කට කලින් අයින් වෙන්න ඕනේ කියලා මේ ශ්‍රී ලංකන් එයාලන්ස් නෙමෙයිනේ මේක. ගුවන් සේවයක් නෙමෙයිනේ. මේක අපි හිතට එකම කරන මේ අපි මේ මහර මේ මිනිසුන් මේ නිදා ගන්න වෙලාවල් අපි මේ නැගිටවගෙන අපි මේ කරන්නේ අපි මේ මිනිසුන් අපි එයාලව යම්කිසි මට්ටමකට ගෙනල්ලා පුබුදවන මිනිස්සු එතනට ආවලා නටනවා මේ එයාලේ ක්ලබ් එකේක තමයි මේ මිනිස්සුන්ගේ. මල්ලි ඔයාට මම මේ කියන්නේ ඔයා හොඳට මම මේ කියන එක අහන්න. මම සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න ගියේ මේ දැන් නෙමෙයි. සංගීත කණ්ඩායමෙන් මල්ලි මම ඉවත් වෙන්න ගියේ 2013 මේ ඉවල. ඔයාට අවශ්‍ය නම් අජිත්ගේ නම්බරේ මම දෙන්න කතා කරලා අහලා බලන්න. බෑනේ ඉතින් සංගීත කණ්ඩායම මම දැන් අහලා බලන්න. මම කිසිවෙත් බය වෙන්නේ නැහැ. කවුවත් දාකවත් බය වෙන්නේ නැහැ. හරි දේ කතා කරන්න මම බය වෙන්නේ නැහැ. බොරුවක් කතා කරොත් මම ඒකට මම බයයි. හරි දේ කතා කරන මම කිසිම තැනක බය වෙන්නේ නැහැ. මම ඔයාට අභියෝග කරලා මම මේ කතා කරන්නේ. හරි? මම මාස 3කට කලින් ඔයා කිව්වේ මම අයින් වෙනවා කියලා කිව්වේ 2013. 14 15 16 17 18 19. 19 අයින් කරමුකෝ. අවුරුදු 5යි. හරි? මම අවුරුදු 4යි ඔයා කියනවා නම් ඔයාගේ අභියෝගය මම අවුරුදු 4යි මාස 8යි 9යි 10යි 11යි 12යි නම් මාස 9කට කලින් අවුරුදු 4යි මාස 9කට කලින් මම බෑනිකන් අයින් වෙනවා කියන පුංචි ඉංගෙන්ගි දීලා තිබ්බා. දැන් ඔයාලට ඒකට උත්තරය හම්බෙන්න ඇතිනේ. හරි. ඔයාලට සතුටු නම් එච්චරයි. හරි. ඉතින් තවත් පිරිසක්
පුංචි පුංචි දේවල් ටිකක් ඇහුවා. ඒකත් මම කියන් යන්නම් ජොලිසෝ කියනවා. ජොලිසෝ කියන් යන්නේ නැත්නම් මේකේ වැඩක් නැහැ නේ. තවත් පිරිසක් අහලා තිබ්බ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙනවද නැද්ද කියලා. මම දැන් මේ තප්පර ගානකට ඉස්සෙල්ලා කිව්වා මම කිසිම සංගීත කණ්ඩායමකට යන්නේ නැහැ. මම අජිත්ට ලැජ්ජ කරනවා නම් මම කරන්නේ නැහැ. කවදාකවත් මම කරන්නේ නැහැ. දැන් මම දුරාරේ මම පොරොන්දු කවදාකවත් කරන්නේ නැහැ මම. මොකද මම අනිත් අය වගේ නෙමෙයි මම වෙනස් පුද්ගලෙක් මම. කවදාකවත් මම සංගීත කණ්ඩායමකට හානියක් කරන පුද්ගලෙක් නෙමෙයි. මගේ පාඩුවේ මම වැඩක් කරන් ඉන්නේ වෙනම දෙයක්. ඉතින් මේ වීඩියෝ එක දාන්න එක කියනවා කියන්නේ මේ වීඩියෝ එක මම දාන්න හිතුවේ ගොඩක්ම මගේ රසික රසිකාවියන් මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ වීඩියෝ එක මම දැම්මේ. ඉතින් මේ වෙනකොටත් තවත් අය මගෙන් ඇහුවා අපි අයියේ මේ බෑන්ඩ් එක කරමු. අපි ඔක්කොම ඉන්න සවුන්ඩ් තියනවා ලයිට් තියනවා මේ බෑන්ඩ් කෙරුවා. බෑන්ඩ් කරන්නේ මේ ඇති පළමුස අවසාන කියලා එතන තිත තිබ්බනම් එතන ආයේ බෑන් නෙමෙයි මල බෑන්වත් ගන්න. මේ හොඳට ඕම ඇති මේ බෑන් මේ ඇති. ඉතින් මට පුළුවන් හැටියට මගේ හැකියාවෙන් මම ඉදිරියට යනවා. ඉතින් තව අය කිව්වා අපි අජිත් අයියාව අපි එන්නකො අපි මෙහෙම අපි කියමු අජිත් අය මෙහෙම කරා. මට මේ එක එක ඒ දෝෂාරෝපණ මට කිව්වා වටින් පිටින් ඇවිල්ලා. මට බෑන්ඩ් ගැන කතා ගන්න දැන් කිසිම අයිතියක් නැහැ. බෑන්ඩ් එක ගැන වචනයක්වත් එළියට ගිහිල්ලා කියන්න අයිතියකුත් නැහැ. මොකද මම එතන නැහැ. ඒක නිසා මම කියන්නේ මට ඔය උපදූපමට කියන්න එන්න එපා. මේ අජිත් අයියා මෙහෙමයි අර මෙහෙම. මට වැඩක් නැහැ. මට ඒ අයටත් එක්ක තමයි මම මේ කියන්නේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ මොකද්ද මම මේ කියන්නේ කියලා. මේ වෙනකොටත් ඉතින් මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා ෆෑන් පේජ් එකට. ඉතින් සමා වෙන්න ඕනේ මේකට. මට පිළිතුරක් දෙන්න හම්බුන්නේ නැහැ. මොකද මේ එන මැසේජ් වලට මට ටයිප් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ මේ ටිකේ. ගොඩාක් නෙමෙයි ඉතින් චුට්ටක් වැඩ තිබ්බේ. ඉතින් මහා ලොකු වැඩ ගොඩක් නැහැ. ඉතින් චුට්ටක් වැඩ තිබ්බා. ඉතින් ඒ වැඩේ කරගෙන සුන්දරව ඉන්නවා පැත්ත කරලා. ඉතින් සංගීත ප්‍රසංග වලට සහභාගී වෙනවා. ඉතින් සංගීත ප්‍රසංග වලට පොළු දීලා නැහැ මං කිසිම තැනක. ඉතින් එහෙම කියනවනේ ගොඩාක් අය. තවත් තැනක පොඩි දෝෂාරෝපණයක් කියලා තිබ්බා සංගීත කණ්ඩායමක නේ මේ මියුසිකල් ෂෝ එක ඕගනයිස් කරලා දෙන්නත් තොන්දෙනක මං ගණන් ගන්න නැතුව ගියා කියලා. ඒක කවදාකවත් වෙන්න බැරි වැඩක් මල්ලියෝ. මෙහෙමයි අයියේ තාත්තේ අම්මේ මාමේ කවුරු හරි හෝ අපිට වෙලාව තියෙන්නේ පුංචි වෙලාවයි. රාත්‍රියේ 9:10 ඉඳන් 2 වෙනකන් එක්ක විතරයි අපිට සංගීත. අපි එතන ෂෝ එකකට සිං කරන්න යනවා නම් මං සංගීත ඕගනයිසර්ලත් එක්ක මට එතන සාකච්ඡා කර කර ආවන්කෝම හදවතින්ම මට එතන ඉඳ වෙලාවක් නැහැ. මොකද මම තව ප්‍රසංගයකට යාගෙන තියෙනවා. මොකද අපිට පුංචි කාලේයි අපිට තියෙන්නේ. ඉතින් ඒක නිසා තරහ වෙන්න එපා. මම එහෙම මේ කිසිම කෙනෙක්ව මේ කුහකලේ මේ හෙලා කුහකලේස මම මේ මහා පරිම එහෙම නෙමෙයි. මම කැමති කතා කර කර ඉන්න. අපිට තියෙන පුංචි වෙලාවේ ඔයාලා මාව ගන්නවා වගේම එයාලත් බලන් ඉන්නවා මම එතනට එනකන්. ඒකට එයාලගේ ඒ විශ්වාසය මම රකින්න ඕනේ. මම කවදාවත් මේ ඔයාලගේ ආරාධනය පිළි අරගෙන මම ඔයාලව අහක දාලා නැහැ. ඔයාලා කියන වෙලාවට මම එතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හැම වෙලාවෙම මේ සුහදව වැඩ කරන්නේ. ඉතින් තරහ වෙන්න එපා. මම එහෙම ගියා කියලා හිතනවා නම් ඉතින් මම උත්තරේ දුන්නා. මොකද මම තව ෂෝ එකකට යන්න ඕන නිසායි මම එහෙම කළේ. මොකද කතා කරන්න වෙලාව හම්බ නැහැ. ෆොටෝ එකක් ගහ දුන්නා. ෆොටෝ එක ගහ හරි දුවන්නේ. මොකද අතන බලන් ඉන්න නිසා අපිට මේ පුංචි කාලවකවානුවේ තමයි. ඉතින් අපිට ආයෙත් මැද්ද වැඩ අඩු වෙන අවස්ථාව වෙනවා. ඉතින් මේ මං හිතන්නේ මේ ප්‍රමාණවත් කියලා හිතනවා මේ මම මේ කතා කරපු එක. ඉතින් මම මෙතනින් ඔහොම මේ අවසන් වෙන්න. ඉතින් සංගීත කණ්ඩායම ඉවත් වුණා. රසික රසිකාවියන්ට මම ගොඩාක් ආදරෙයි. මම කිසිසේත්ම අමතක කරන්නේ නැහැ. මාත් එක්ක හිටපු කට්ටිය අදටත් මාත් එක්ක ඉන්නවා. ගොඩක් අය කියලා තියෙනවා ජූඩ් අයියේ වා කොහේ හිටියත් අපි වත් එක්ක ඉන්නවා කියලා. මම සියලුම අයට පොදුවේ කියන්නේ මම ගොඩාක් හදවතින් ආදරෙයි. ඉතින් ඔයාලා ඔක්කොටම මම පණ වගේ ආදරෙයි. මොකද මේ එහෙම මම කියන්නේ කාටවත් බටර් ගන්නවත් මුරුංගත් තියන්නවත් එහෙම නෙමෙයි. චෝ ගන්නවත් නෙමෙයි. මට කියන්න හිතුණු දේ හදවතින් මම කියලා දෙන්නම්. එච්චරයි මට කියන්න තියෙන්නේ. හැමදාටම පුළුවන් නම් මාත් එක්ක ඉන්න. පුළුවන් කාලයක් යනකම් ළඟදීම අලුත් සින්දුවක් එනවා. දැන්ට වැඩ 3ක් අවසන් වේගෙන එනවා. තව දවස් ගානකින් නැවුම් නැවුම් ලස්සන අර්ථවත් ගීතයක් අරගෙන එනවා මම බලාපොරොත්තුෙන් ඉන්න. ඒත් එක්කම තව අමුතු වැඩක් ළඟදීම
පස්සේ කියන්නම් මේක බලාපොරොත්තුෙන් ඉන්න. ඉතින් ඔයාලා ඔක්කොටම මම හිස නමා ආචාර කරනවා. මෙතෙක් කල සීදු සකුර සංගීත කණ්ඩායමත් එක්ක හිටපු කාලේ නම් මාත් එක්ක ඇලී ගැලී හිටියද මෙතන එහාටත් මාත් එක්ක ඉන්න. ඉතින් මං හිස නමා ආචාර කරන්න මම කවදාකවත් කිසිසේත් මම පැකිලෙන්නෙත් නෑ, අඹරෙන්නෙත් නෑ. පුංචි කෙනෙක්ට උනත් මං හිස නමා ආචාර කරනවා. ජනතා සම්මාන තුනක් ගන්නකම් ඔයාලා මාත් එක්ක හිටියයි ජනතා සම්මානේ පිදුවේ. ඔයාලා මට කිසිම දෙයක් හම්බෙන්න වරම් වාසනාව නැති කාලෙකින් නම් අදිත්‍යය මාව මෙතනට ගෙනාවා. ඔයාලා ඒ පාර හදලා දුන්නා. සම්මාන තුනක් හම්බුණා. ඔයාලට අත් දෙක අල්ලලා මම වැඳලා කියන්නේ ගොඩක් ස්තුතියි. මෙතන ඉහතත් මාත් එක්ක ඉන්න බලන්න හැකිනම් මාත් එක්ක ආදරෙන් ඉන්න. මම ඔයාලා සීලොම දෙනාට සුබ පතනවා. ජේසු පීතයි, බුදු සරණයි, අල්ලාහ් පීතයි. ජය වේවා.